අයිබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත්තිකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල කොරෝනා මරණ හෝ රෝගීන් පිළිබඳව කිසිදු ආකාරයකින් රජය විසින් තොරතුරු වසන් කිරීමක් සිදු කර නැහැ ඇමති පවිත්‍රා කියයි වැඩි වූ විදුලි බිල්පත් සඳහා රජය විසින් ජනතාවට සහනයක් ලබා දිය යුතුයි හර්ෂ පවසයි विषय मालावन संपूर्ण करनो तीव्र मधुलिन सिसुन गटलुकारी तत्व के टे मोहन पायती बाबर जब बेकियाई प्रथमें देशीय पुआत कोरोना मारने हो रोगी इन पीले बंदवे किसी तो आकारे किन व्रचे विसिंग तुरतुरु वसन किरीमाक सिद्ध करने में तीबाबर साउंड के माते पवित्रा वाण्य रची बहुत मिया पावसन फा मालवतु सहा अस्किरी महाना हिमी वरुण बहद की में अनुरुप माते वेत अधकस दक्कुमिन अमाते वरिय में भाव प्रकाश कला සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය දලදා මාලිගාව වෙත ගොස් දලදා වහන්සේ වැඳ පුදා ගත්තා. ඉන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් බැහැ දෙකීමට මහනුවරට පැමිණි සෞඛ්‍ය අමාත්‍යවරිය එෙහිදී උන්වහන්සේගේ ආශිර්වාදය ලබා වර්තමාන කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව උන්වහන්සේ දැනුවත් කළා. ඔබතුමිය අප්‍රේල් 19 වෙනකොට සම්පූර්ණ කොවිඩ් 19 අපේ රටෙන් තුරන් කරනවා කියලා ප්‍රකාශයක් කරා මැතිවරණ ඉලක්ක කරගෙන. නමුත් දැනුත් මැතිවරණ ඉලක්ක කරගෙන මේ කඩි මුඩියේ ලොක්ඩවුන් එක අවසන් කරලා ජන ජීවිතය සාමාන්‍ය අතට ගේන්න නේද උත්සාහ කරන්නේ. විපක්ෂය විසින් බොරු ප්‍රචාර පවත්වාගෙන යනවා. කිසිදු වෙලාවක මම එහෙම ප්‍රකාශයක් කළේ නැහැ. මම කිව්වේ රටේ ජනතාව සෞඛ්‍යංශ විසින් ලබා දෙන උපදෙස් පිළිපැද්දොත් ඔවුන් එවැනි ආකාරයකට කටයුතු කළොත් මාසයක් වහලා තියෙනකොට ඉන්කියුබේෂන් පීරියඩ් දෙකක් ඉවර වෙනවා. ତොර ජනතාවගේ අතේ 150ක වගකීමක් තියෙනවා මේ රෝගය පැතිරීම වළක්වීමට. ඔවුන් ඔවුන්ගේ අතේ තියෙන කාර්යය ඉෂ්ට කරොත් අපිට මේ තත්වයෙන් රට රෝගය මර්ධනය කරගන්න පුළුවන් වෙයි කියලා. ඒක අදත් මම කියනවා. මොකද අදත් මම කියනවා මෙහි වගකීම 150ක් ජනතාවට තියෙනවා. හැබැයි සිද්ධ වුණේ සුදුවැල්ල වගේ තැන්වල බණ්ඩාරනායක මාවත වගේ තැන්වල එවැනි වගකීම ජනතාව ඉෂ්ට කළේ නැහැ. ජනතාව ලෙඩ රෝග තියාගෙන සෞඛ්‍යංශවලට දැනුම් දෙන්නේ නැතුව ඌන් මේ තැන්වල හිටියා. එවැනි දේ සිදු නොවුණා නම් අපිට මේ තත්ත්වය සෑහෙන දුරට මර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. අපි මෙහි අවධානම දාන්න ඔබ දන්නවා චීනයේ වුහන් ප්‍රාන්තයේ 4 දිනකට තමයි නොවැම්බර් මාසේ මේ ලෙඩ රෝගිය හැදුනේ. 4 දිනකට හැදිලා අද ලෝකයේ මිලියන ගානකට හැදිලා තියෙනවා. ලක්ෂ ගානක් මැරිලා තියෙනවා. නාවික හමුදාවේ එක රෝගියෙක්ගේ අද රෝගීන් 500කට වැඩි සංඛ්‍යාවකට මේ රෝගිය හැදුනා. අදටත් අපි කියනවා මේ රෝගිය අපේ රෝගියේ අපේ පාලනයට ගන්නට පුළුවන්. අනුතරුව අස්කිරි පාර්ශවයේ වෙත ගිය අමාත්‍යවරිය අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වර්කාගොඩ ශ්‍රී ඥානරතන මහානාහිමියන් බැහැදක උන්වහන්සේගේද ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අමාත්‍යවරිය මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. මුතුමි දැන් විපක්ෂයේ විශේෂයෙන්ම කියනවා මේ මරණ ගාන මේ සෞඛ්‍ය අමාත්‍යතුමිය අතුරු රජයෙන් අංගනවා මේ වුණ කියලා මේ කොරෝනා රෝගීන් මේ භූම දානය කරනවා මේ වගේ විශාල චෝදනාවක් කරනවා. රජයට කිසිම අවශ්‍යතාවයක් නැහැ. රජයේ සියලු තොරතුරු ඒ විදිහට ලබා දීලා තියෙනවා. එනිසා රජයට මේ කිසි දෙයක් හංගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. වෛද්‍යංශ තමයි එම රෝගියා කොයි රෝගයෙන්ද මැරුණේ කියලා දෙන්නේ මේ රටේ එක වෛද්‍යවරයෙක් නෙමෙයි. ඒ දිස්ත්‍රික්කවල ඒ පළාත්වල වෛද්‍යවරුන්. රජයට කිසිම අවශ්‍යතාවයක් නැහැ මේ රෝගිය හංගන්න. අපි හිතනවා දෙයියන්ගේ පිහිටෙන් මේ රෝගිය මර්ධනය කරගන්න අපි ගත්ත උත්සාහයන් සාර්ථක වෙමින් තියෙනවා. මේ තත්ත්වය අපි තවදුරටත් දිදිරි කාලය තුලත් මේ රෝගිය මර්ධනය කරගන්න රජයක් විදිහට අපි ගන්න සියලු ක්‍රියාමාර්ග මේ මහන්සි වීම මේ වැඩ කිරීම මේ සම්බන්ධයෙන් බුද්ධිය පාවිච්චි කරලා ගන්නා වූ ක්‍රියාමාර්ග ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. වැඩි වූ විදුලි බිල්පත් සඳහා රජයේ වගින් ජනතාවට යම් සහනයක් ලබා දීමට කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මිනිස්සුන්ට කියනවා ගෙදර ඉඳන් වැඩ කරන්න කියලා. පුද්ගලිකාංශයේ බොහෝ දෙනා ගෙදර ඉඳන් වැඩ කරනවා. රජයේ කට්ටියත් ගෙදර ඉඳන් වැඩ කරනවා. දරුවන්ට කියනවා ඔන්ලයින් යන්නේ කියලා. හැමෝගෙම ලයිට් බිල සාමාන්‍ය ප්‍රමාණයට වඩා ලයිට් බිල වැඩි වෙලා. දැන් ඇයි අපිට බැරි මේ ලයිට් බිලේ යම් කිසි සහනයක් වැඩිපුර පාවිච්චි කරන නිසා උන්ගේ වැරද්දක් නෙමෙයි නිසා අපිට ලබා දෙන්න. කාට හරි කියන්න පුළුවන් මාර කතාවන්නේ මේ හර්ෂ කියන්නේ. කොහෙන්ද සල්ලි ලයිට් බිල අඩු කරන්න? ලයිට් බිල අඩු කරන්න අපිට විදියක් නැහැ. අතවසෙන්
අපේ යෝජනාව තමයි හැමෝගෙම අවශ්‍ය නැහැ දැනට යුනිට් 60 ඉඳලා 90 වෙන කට්ටියගේ තියෙනවා ෆික්ස් චාර්ජ් එකක් රුපියල් 90ක ඒක අයින් කරන්න 90 ඉඳලා 120 ෆික්ස් චාර්ජ් එකක් තියෙනවා 480ක ඒක රුපියල් 90ට ගේන්න යුනිට් 120 ඉඳලා යුනිට් 180 වෙනකන් රුපියල් 480ක ෆික්ස් චාර්ජ් එකක් තියෙනවා ඒක 90ට ගේන්න පක්ෂපාත වේදිකකින් තොරව සෑම දිනකටම එක හා සමානව නීතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරකොඩි මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී රජයේ හිතවතෙක්ද විපක්ෂයේද රජයට විරුද්ධවද කියන එක අදාළ වෙන්නේ නැහැ. රටේ නීතියට පටහැනිව යමක් කටයුතු කරලා තිනවා නම් ඒ අයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම මේ ස්වාධීන ආයතනවලට තිනවා. මේ රටට ස්වාධීන අධිකරණයක් ස්වාධීන පොලිසියක් ස්වාධීන නීතිපති දෙපාර්තමේන්තුවක් ලබා දීමට රජය කටයුතු කරලා තියෙනවා. මහා බැංකු සිද්ධිය සඳහා ගත යුතු පියවර අරගෙන තිනවා. මේ වෙන විට මහා අධිකරණේ නඩු දාලා තිනවා. ඒ නිසා අපිත් කියනවා මහා බැංකු අධිකපති මේ රටට ගෙන්නලා මේ රටේ මිනිසුන්ගේ සල්ලි කබාසීනියා කරලා රට ප්‍රපාතයට ඇද දැමීමට මූලික වෙච්ච මහා මොළු කරු හැටියට ඔහුට දිය යුතු කියලාම දනුවම දිය යුතුයි. අපි රටක් හැටියට ආර්ථිකය වැටිලා හැම ආකාරයෙන්ම පහුගිය අවුරුදු පහ තුල දුක් විඳා උසස් පෙළ ඇතුළු ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග සඳහා විෂය මාලාවන් සම්පූර්ණ කර නොතිබීම තුලින් සිසුන් ගැටලුකාරී තත්වයකට මුහුණ පා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් විශේෂ උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග වලට තිබෙන්නේ මාස දෙකකට දෙකහමාරකට ආසන්න කාලයක්. තේම නිසා ඊටාම බරපතල අවිනිශ්චිතභාවය විසින් ඇති කරන තෙරපුමකට පීඩනයකට දරුවන් ගුරුවරුන් දෙමාපියන් ලක් වී තිබෙනවා. විෂයමාලා ආවරණය වී නොමැති කමේ ප්‍රශ්නය බරපතල ලෙස තිබෙනවා. එකඟුණක් නැති වුණත් ලංකාවේ උසස් පෙළ විභාගයේ සිසු සිසුවියන් තමන්ගේ විෂයමාලාව ආවරණය කරගන්න එක ප්‍රධාන පංගුවක් තමයි පෞද්ගලික උපකාරක පන්ති. ඒවත් පවත්ව ගන්න බැරි තත්ත්වයක් ජීවිතයට විශාල බලපෑමක් කරන විභාගයක් උසස් පෙළ. දැන් මේ විභාග නිසි පරිදි නිසි කලට පවත්වගෙන යෑම අපි දකින්නේ අතිවිශාල දරුදරියන් ප්‍රමාණයකට බරපතල අසාධාරණයක් වෙනවා කියන එක. ඒ නිසා අපි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා කරුණා කරලා නැවත පාසල් ආරම්භ කරන්න යන කාලයක් තිබෙනවා නම් අන්න ඒ පාසල් වසා දමාක තිබෙන කාලය එකතු කරලා අදාළ විභාග කටයුතු අවම වශයෙන් ආරම්භ කරන්න. විශේෂයෙන්ම අන්තර්ජාල අධ්‍යාපනය පවත්වාගෙන යන්න නමුත් එය අතිරේක ක්‍රමයක් ලෙස පමණක්. දරුවන් අධ්‍යාපනය සමග සම්බන්ධ කර ගැනීමේ අරමුණින් පමණක් පවත්වාගෙන යන්න කියන ඉල්ලීම අපි ආණ්ඩුවට කරනවා. මේක විෂයමාලා ආවරණය කිරීමක් ලෙස සමසලකන්න කියන දෙක තමයි. දරුවන්ට අසීමිත ලෙස බරපටවන ආකාරයට මේ අන්තර්ජාල අධ්‍යාපනය කරන්න එපා කියන අපි අපේ පැත්තෙන් ඉල්ලා සිටිනවා. සෞඛ්‍යංශ මගින් ලබා දෙන නිර්දේශ මත මැතිවරණයක් පවත්වා එම මැතිවරණයෙන් නියත ජයක් ලබා ගන්නා බව හිටපු රාජ්‍ය මාත්‍ය කනක හේරත් මහතා පවසනවා. ඒකයි කල්ල ප්‍රදේශයේදී මාත්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍යංශ නිර්දේශ කරනවා නම් අපිට කවුරු මොනවා කිව්වත් මැතිවරණ කොමිසමට දින වෙන් කරාට පස්සේ අපි මැතිවරණයට තියෙනවා. ඒකට අපි කිසිම බයක් නැහැ. අපි ඕනෑම වෙලාවක මැතිවරණයකට යන්න සූදානම්. ඒ මැතිවරණයට යනව පමණක් නෙමෙයි අපි නියත වශයෙන්ම 3/2 බලයක් ලබා ගන්න හැකියාව තියෙනවා. දැන් මේ අවස්ථාවේදී මැතිවරණය කිට්ටු වෙනකොට එක්සත් ජාතික පක්ෂය සමගි බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ඒ සියලු දෙනාගේම තියෙන්නේ එක දෙයයි. ඒක තමයි රජයට මඩ ගහන එක. මේ අද කොරෝනා පාලනය කරලා තියෙන එක පිළිබඳවත් විවේචනය කරන එක. ඒක නිසා රටේ තියෙන සම්පත් ටික විකුණන්න කවදාවත් අපේ සහයෝගයක් ලබා දෙන්නෙත් නැහැ. මේ ආණ්ඩුව එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. උදැසන පුවත් විකාශය අවසන්. තව තුනුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.